पलाम देव प्रकाशन अपोस्तलवरुण क्रियापतिन गत पाठ के अपोस्तलवरु एनुवर सुभाषण देशना कोट बहुत दिन को गोलयान कर लुस्त्रावट द इकोनियट द अंतियोकियट द हैरी आउट अप बहु दुख विदिमिन देवयान वहांसे के राज्यट एतुलु वान्नट ओने किया गोलयान धैर्य वत कर एधैर्य स्थिरव पवतिन्नट ओउन्ट अववाद कर ओहु एकेक सभावे सदैवतुन केरहि सभा मौलिकयान पत कोट उपवासे यदि याज्ञा कर तमन अदहागत स्वामी वहांसेट ओउन भार दी पिसिदिय मेदिन गोस पंपिलियट पेमिनीह ओहु पर्दाये दी वचने देशना कोट अत्तालियट गोस एतरिन नेव नेगी अंतियोकियट पेमिनीह तवद ओहु गोलयान समग बहु कलक एहि नेवती सिटियह देववाक्य एसेय देवयान वहांसेट स्तोत्र वेवा देवन देव प्रकाशन एलितरव पोतेन गत कोटसके इन पसुमाम अलुत अहसाग्द अलुत पोलवद्द दिटिमि पलमु अहसत् पलमु पोलवत् पहव गियेय मुहुदद तवत् नोविय तवद तमागे स्वामी पुरुषयाट सरसन लद मनालियकमिन सूदानम कर्नु लबु शुद्ध नगरेवन अलुत जेरुसलेम देवियन वहांसे वेतिन स्वर्गीन बैसेनु दिटिमि සිංහාසනයෙන් මහ හඬක් මෙසේ කියනු ඇසිනි මෙන්න දෙවියන් වහන්සේගේ වාසභවනය මනුෂ්‍යයන් සමගය උන්වහන්සේ ඔවුන් සමග වාසය කරන සේක ඔහු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය දෙවියන් වහන්සේම ඔවුන් සමග වැඩවසමින් ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක උන්වහන්සේ ඔවුන්ගේ දිනතින් සියලු කඳුළු පිසදමන සේක මරණය තවත් නැත වැළපීමද හැඬීමද වේදනාවද තවත් නැත පළමු පිළිවෙල පහව ගියේය එවිට සිංහාසනයේ වැඩහුන් තැනන් වහන්සේ කතාකොට බලව මම සියල්ල අලුත් කරමි වදාන සේක දේව වාක්‍ය එසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා මම ඔබට අලුත් ආඥාවක් දෙමි. මම ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්නයි ජේසුස් ස්වාමීන් වහන්සේ වදාරන සේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජුවාම්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. ජූදස් පිටතට ගිය කල ජේසුස් වහන්සේ කතා කොට දැන් මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමයට පැමිණ ඇත.
එතුමාණන් තුළින් දෙවියන් වහන්සේද මහිමයට පැමිණි සිටිසේක් නම් දෙවියන් වහන්සේ තමන් තුළින් ඔහුද මහිමයට පමුණුවන සේක. එය වහාම කරන සේක. දරුවනි, මා ඔබ සමග සිටින්නේ තව ටික වේලාවක් පමණකි. ඔබ මා සොයනු ඇත. එහෙත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබට කියමි. මා යන තැනට ඔබට පැමිණිය නොහැකිය. මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ එකිනෙකාට ප්‍රේම කරන්නාම නම් එයින් ඔබ මාගේ ගෝලයන් බව සියල්ලෝම දැනගනිති වදාළසේක. ස්වාමීන් වහන්සේගේ සුභවදන මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තු මන් තුළ ප්‍රේමවන්ත සොයුරසොයුරිය. එක්තරා කාලික එක රජ කෙනෙක් හිටියා. ඔහු දැහැමින් තම රට පාලනය කළා. ඉතින් ඔහු විවාහ වෙන කල වයසට පැමිණුණා. රජ මාලිගයේ සේවය කළා එක අහිංසක දුප්පත් තරුණියක්. ඇය රූප ස්වභාවයෙන් වගේම ගුණගරුක කමිනුත් බොහෝම හොඳ අයෙක්. රජුගේ හිත මේ වැඩකාර තරුණිය වෙත ඇදී ගියා. අවසානයේදී ඇය යහපත් තරුණියක් නිසාම රජතුමා තීරණය කළා ඇයව සරණ පාවා ගන්න. රජතුමා දන්නවා මේ බව ඇයට කිව්වම ඇය මොන තරම් සතුටට පත් වෙයිද කියලා. ඉතින් දවසක් රජතුමා තම අදහස ඇයට කිව්වා. අවාසනාවකට වගේ මේ බව සැලකල දාට පහුවෙනිදම මේ සේවිකාව අසනීප වුණා. රජතුමා වෛද්‍යවරුන් ලවා ඇයව සුවපත් කරන්න උත්සාහ ගත්තත් ඒ කිසිවක් සාර්ථක වුණේ නැහැ. රජතුමා රට පුරා අනවෙරකරුවන් පවා යැව්වා. ඇයව සුවපත් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් විශාල වස්තුවක් පවා දෙන බව. බොහෝ වෛද්‍යවරු රජ වාසලට පැමිණියත් ඒ එක් අයෙකුටවත් ඇයගේ රෝගය සොයා ගන්නවත් පුළුවන් වුණේ නැහැ. රජතුමා බොහෝම කනස්සල්ලෙන් දිවි ගෙව්වා. අවසානයේ රජු හමු වූ එක වෛද්‍යවරයෙක් පැවසුවේ තරුණියගේ මේ රෝගය සුව කළ හැක්කේ රජුට පමණක් බවයි. රජු පැවසුවේ ඇයව සුව වෙනවා නම් තමන් සතු ඕනෑම දෙයක් දෙන්නට සූදානම් බවයි. එවිට වෛද්‍යවරයා පැවසුවා, රජතුමනි, මේ ඔබගේ සේවිකාව ඔබගේ මාලිගයේ තවත් සේවකයෙකු සමග ආදරයක් ඇති කරගෙන තිබෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් සේවිකාවට ඒ සේවකයා සමග විවාහ වෙන්නට ඉඩ දෙන්නද? අන්න එවිට ඇය සුව වෙයි කියලා. අවසානයේදී රජතුමා රජ වාසලේම ප්‍රිය සම්භාෂණයක් සූදානම් කර ඔවුන් දෙදෙනාව විවාහ කර දුන්නා. පසුව රජතුමා තීරණය කළා තමන් ආදරය කළේ ඇයට පමණයි. ඒ නිසා තමන් මින්පසු තනිකඩවම ජීවත් වෙනවයි කියලා. අවසානයේදී අවුරුදු කීපයකට පස්සේ රජු මියගියා. රජු මියගියාට පස්සේ ඔහුගේ අන්තිම කැමති පාත්‍රයේ ලියා තිබුණේ තමන්ගෙන් පස්සේ රටේ රජකම අර සේවිකාවට ලබා දෙන නිසයි. මෙය දැනගත්තම තමයි තරුණියට වැටහුණේ රජු කොයි තරම් තමන්ට ආදරය කරලද කියලා. රජුගේ මිනිය බදාගෙන ඇය හැඬුවා. අවසානයේ මේ කතාව නිමා වෙන්නේ ඒ දුක දරාගන්න බැරුව ඇයගේ හදවත පැලිලා ඇයත් එතනම මිය යනවා. ප්‍රේමවන්තේනි, මේක ලස්සන ආදර කතාවක්. මේ ආදර කතාවේ අපට කියනවා නියම ආදරය කියන්නේ මොකක්ද කියලා. එනම් තමන් ආදරය කරන කෙනාගේ සතුට වෙනුවෙන් තමන් සතු ඕනෑම දෙයක් පරිත්‍යාග කිරීමයි. අර රජතුමා තමන් ආදරය කළ තරුණියගේ සතුට වෙනුවෙන් තම එකම බලාපොරොත්තුව වූ ඇයව පරිත්‍යාග කළා. ක්‍රිස්තුස් වහන්සේත් අපට ආදරය කළේ තමන්වම පරිත්‍යාග කිරීමෙනුයි. ප්‍රේමවන්තේනි, අද අපි ආදරය කියලා හඳුන්වන්නේ මොකක්ද? අපි කෙනෙකුට ආදරය කරනවා නම් ඒ කෙනා තුළින් අපි තෘප්තිමත් වීම, නැත්නම් ඒ කෙනා තුළින් මම බලාපොරොත්තු වෙන දේ ලබා ගැනීමයි අපි බොහෝ වෙලාවට කරන්නේ. නමුත් මේ කතාවෙන් අපට කියන්නේ මම ආදරය කරන කෙනා වෙනුවෙන් ඕනෑම දෙයක් පරිත්‍යාග කරන්නට මම සූදානම් විය යුතුයි කියලයි. ක්‍රිස්තුස් වහන්සේ අපට කිව්වේ තම මිතුර වෙනුවෙන් දිවි පුදන යමෙක් ඇද්ද
ඊට වැඩියෙන් ආදරයක් තවත් නැහැ කියලයි. එනිසා ප්‍රේමවන්තේනි, අපි උත්සාහ කරමු. අද සුවිශේෂයේ ක්‍රිස්තුන් වහන්සේ අපට කියනවා වගේ, උන් වහන්සේ අපට ප්‍රේම කළාසේ අපත් එකිනෙකාට ප්‍රේම කරන්නට.